අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී යංශයේ අංශ ප්‍රධානි මම අද කතා කරන්න යන්නේ රජරට ප්‍රදේශය පුරා පැතිර යන සමේ රෝග අවදානමක් ගැන. චර්ම රෝග සාමාන්‍යයෙන් කලින් කලට පැතිරලා යනවා. ඒ වගේම අනිකුත් බෝවන රෝගත් සමහර කාරවලට අඩු වෙනවා, සමහර කාරවලට වැඩි වෙනවා. මේ වැඩි වීම බොහෝ විට ඖෂධ ප්‍රතිරෝධය, ඒ වගේම පාරිසරික සාධක, ඒ වගේම වැරදි ඖෂධ භාවිතය සහ ප්‍රජා ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වෙන්න පුළුවන්. මේ දිනවල වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන ටීනියා නැමැති චර්ම රෝග ආසාදනයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ වැරදි ප්‍රජා ක්‍රියාකාරකම්. ඒකට හේතුව තමයි ප්‍රජාව බොහෝ විට ටීනියා රෝගයේ සඳහා ආලේපන කළ යුතු ඖෂධ වෙනුවට වෙනත් ඖෂධ හල් වලින් මිලදීගෙන භාවිතා කරන ගමක්
බවක් මේ වෙනකොට පේනවා. ඒ නිසා මේ ඖෂධ ප්‍රතිරෝධය ඉහළ ගිහින් කියලා පේනවා. ටීනියා කියන දිලීර ආශාදනය වෘත්තාකාර පැල්ලමක් විදියට පටන් අරගෙන ක්‍රම ක්‍රමයෙන් එය ව්‍යාප්ත වෙනවා. මෙය බොහෝ විට සමේ දහඩිය දමන ස්ථානවල වැඩි වශයෙන් තියෙනවා. ඒ කියන්නේ කිහිලි, ඉකිලි, පියයුරට යටින් විශාල වශයෙන් ව්‍යාප්ත වීම සිදුවෙන අතර ශරීරයේ ඕනෑම තැනක, ඒ කියන්නේ අත් දෙක, කකුල් දෙක, මුහුණේ උනත් තියෙන්න පුළුවන්. ඖෂධ ආලේප කිරීම පමා වුණොත් හරි වැරදි ඖෂධ භාවිතා කරොත් මෙය ශීඝ්‍ර ලෙස වැඩි වෙන්න පුළුවන්. මෙම ටීනියා කියන දිලීර ආසාදනය ස්පර්ශයෙන් තමයි බෝ වෙන්නේ. ඒ වගේම ආසාදනය තියෙන කෙනෙකුගේ ඇඳුම් වලින් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මෙම රෝගය බොහෝ විට ගෙදරක එක්කෙනෙකුට තියෙනවා නම් ගෙදර අනිත් අයටත් ඇතිවීමේ අවදානම ඊටාම ඉහළට යනවා. ඒ වගේම යම් කෙනෙක්ගේ ඇඳුම් තව කෙනෙක් භාවිතා කරනවා නම් ඒ මගිනුත් මෙය ව්‍යාප්ත වීම සිදු වෙලා තියෙනවා. මේ වෙනමිට රජරට ප්‍රදේශයේ ඇතුළු ලංකාවේ බොහෝ ප්‍රදේශවල මෙම ටීඩියා සාධනයේ ව්‍යාප්තිය වැඩි වීමට බොහෝ විට හේතු වෙලා තියෙන්නේ ප්‍රජා ක්‍රියාකාරකම්. එම නිසා යම් කෙනෙකුට ටීනියා දිලීර ආසාදනය තියෙනවා නම් ඖෂධ භාවිතා කළ යුත්තේ අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශ අනුවමයි. ඔබට ලබා දෙන ඖෂධ ආලේපන වෙන්න පුළුවන්, බොන බෙහෙත් වෙන්න පුළුවන්. ඒවා වෛද්‍ය නිර්දේශවලට අනුවම භාවිතා කළ යුතුයි. සාමාන්‍යයෙන් ටීනියා ආසාදනය සඳහා ආලේපන සති 6ක් 8ක් අතර කාලයක් ආලේප කරන්න ඕනේ. ඒ වාගේම ටීනියා තියෙන තැන සාමාන්‍ය මේ එන පැල්ලම් ඊටාම තදින් කසනවා. ඒ වාගේම මේ වෘත්තාකාර පැල්ලම වටේට ඉස්සිලා මැද පැහැය අඩු බවක් පේන්න තියෙනවා. එතකොට අපි බෙහෙත් ආලේප කරද්දී මේ පැල්ලමට වගේම පැල්ලමට පිටින් ආලේප කරන්න ඕනේ. ඖෂධ අනිවාර්යයෙන්ම පැල්ලම නැති වෙලා තවත් සති දෙකක කාලයක් භාවිතා කළ යුතුම වෙනවා. ඒ වගේම බොන බෙහෙත් වෛද්‍ය නිර්දේශ අනුව පිළිවෙලටම ගත යුතු වෙනවා. ඔබටත් මේ ටීනියා ආසාදන තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුව නියමිත කාලය තුල භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම නියමිත ඖෂධය භාවිතා කරන්න ඕනේ. ඖෂධ හල් වලින් වෛද්‍ය නිර්දේශ රහිතව මෙම ටීනියා ආලේපන භාවිතය ඉතාම හානිකරයි. මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු ප්‍රදේශවල මෙම ටීනියා ආසාදනය වැඩි වෙන්න බොහෝ විට හේතු වෙලා තියෙන්නේ මේ වැරදි ඖෂධ භාවිතය. ඒ නිසා කිසිදු අවස්ථාවක ටීනියා ආසාදනය සඳහා වෛද්‍ය නිර්දේශ වලින් තොරව ඖෂධ භාවිතා කරන්න එපා. ඒ වගේ වෛද්‍යවරුන් දැන් අනුරාධපුර ශිෂ්‍ය රෝග ගත්තොත් සාමාන්‍ය අපේ බාහිර රෝගී අංශයට දළ වශයෙන් රෝගීන් 1000කට ආසන්න ප්‍රමාණය සියලුම රෝගීන් වාර්තා වෙන්නේ. ඒ අතරින් චර්ම රෝග ගත්තහම දවසකට 25ක් 30ක් විතර වගේ ටීනියා සහිතව එන අවස්ථා තියෙනවා. දැන් මේ ටීනියා රෝගීන් කොපමණ ප්‍රමාණයක් දැන්ට ඔතුමනේ සාමාන්‍යයෙන් කරන්නේ? අපිට ඇත්තටම අපි ටීනියා රෝග දත්ත වාර්තා කිරීමක් සිදු කරන්නේ. එම නිසා අපිට ඒක ගැන නිශ්චිත තොරතුරු ඇත්තටම කියන්න අපහසුයි. ඇත්තම මේ රෝගේ ගුණ කළ හැකිද? සුව කළ හැකි. දිලීර නාශක ඖෂධ නියමිත පරිදි නියමිත කාලය තුල, ඒ කියන්නේ සති 6ක් 8ක් ආලේප කිරීම මගින් මෙය නිට්ටාවට සුව කරන්න පුළුවන්. ටීනියා ආසාදනයට ප්‍රතිකාර නියමිත පරිදි ගත්තේ නැත්නම් මේක තදින් කසන රෝගයක්. ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. ඒ වගේම අනිත් අයට ව්‍යාප්ත වෙන්න පුළුවන්. තමන්ගේ සමහයට බිරිඳට තියෙන්න පුළුවන්, ස්වාමියාට පැතිරෙන්න පුළුවන්, දරුවන්ට. අපිට දකින්නවා ඒ වගේ සමහර පවුල්වල gedara 5 දිනා නම් 5 දිනාටම තියෙනවා. ඒ වගේම මේ ටීනියා වලට භාවිතා කරන ඖෂධ ඉතාම මිල ඉහළයි. එතකොට තමන්ගේ අතේ තියෙන මුදල් තමයි මේ ඖෂධය මිලදී ගැනීමට වැය කරන්න සිද්ධ වෙන්නේ. දැන් විශේෂයෙන්ම ඒක අවශ්‍ය කරන බෙහෙත් තියෙනවා. අපි ළඟ ඖෂධ තියෙනවා. අපි බාහිර රෝගී අංශයට එන රෝගීන් බොහෝ විට චර්ම රෝග සායනයට යොමු කරනවා.
ඒවගේ මෙම රෝගයේ කොයි ආකාරයෙන්ද මේක ඇතිවෙන්නේ මොන හේතුව නිසාද? මේක දිලීර ආසාදන සාමාන්‍ය හැමදාම තියෙන එකක්. ඒ කියන්නේ සාමාන්‍ය ගත්තාම දිලීර වෛරස් බැක්ටීරියා පරපෝෂිත ආසාදන අපි අතර හැමදාම තිබුණා. මේ වන විට මෙම රෝගයේ වැඩිවීමට ප්‍රධාන හේතුව ප්‍රජා ක්‍රියාකාරකම් කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ වැරදි ඖෂධ භාවිතය බොහෝ විට. උෂ්ණත්වය බලපාන මං ඉස්සෙල්ලත් කිව්වා දහඩිය දමන ස්ථානවල වැඩියෙන් එනවා. එතකොට දහඩිය දානවා වැඩි කියන්නේ මේ දිලීර ආසාදනේ ව්‍යාප්තිය වැඩිවීමට ඒක හේතු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් කඩිනමින් ප්‍රතිකාර ලබාගත යුතු වෙන්නේ ප්‍රතිකාර ගැනීම පමා වුණොත් මේ පැල්ලම් විශාල වෙනවා. එතකොට අපි ආලේප කළ යුතු ඖෂධ ප්‍රමාණය වැඩි. ඒකට වැය වෙන්නේ සමහර විට අපි පිටින් ගත්තොත් අපේ මුදල්. ඒ වගේම රජේ ගන්නවා නම් රජයටත් ඒක අපි කරන පාඩුවක්. ඒ වගේම ලම් මේක කොයි වගේ බලපෑමක්ද? ළමුන් අතරත් මේ වෙනකොට තරුණ දරුවන් අතර ව්‍යාප්තිය ඉහළ ගිහිල්ලා තියෙනවා. මොකද සමහර විට ගෙදර එක්කෙනෙක්ගේ තිබුණොත් එහෙම ගෙදර අනිත් අයට යන්න පුළුවන්. ඒුණාට මම දැකලා තියෙන මේ වෙන විට හොස්ටල් වල, ඒ කියන්නේ ළමයිගේ නේවාසිකාගාර වල, ඒ වගේම විශ්වවිද්‍යාල නේවාසිකාගාර වල මේ රෝගේ පැතිර යාමක් තියෙනවා. පොඩි දරුවන් අතර දෙමව්පියන්ගේ නිසා මම දැකලා තියෙනවා පොඩිම ළමයා මාස 4-5 දරුවන්ටත් මේ තිලීර ආසාදනය හැදිලා තියෙනවා. මොකද ඒ අම්මට තියෙනවා නම් ගොඩක් වෙලාවට අම්මා ළමයව අතපත ගන්නකොට එයාටත් හැදෙන්න පුළුවන්. දැන් මේ රෝගේ හැදෙන කෙන අනිත් අයට හැදෙන්නත් කොහොමද පරිස්සම් වෙන්නේ? පරිස්සම් වෙන්න එකම දේ තමයි යම් කිසි කෙනෙකුට දිලීර ආසාදන තියෙනවා නම් ඒක ස්පර්ශයෙන් බෝ වෙන හන්දා තමන්ගේ ගෙදර අනිත් අයට මේක හැදෙනක වළක්වා ගන්න ස්පර්ශයෙන් වැළකෙන්න ඕනේ. ඒ වගේම ඇඳුම් එකට හෝදන්න එපා. ඒක එකක්. අනිත් එක තමයි හැදුන ගමන් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කරන්න. වෛද්‍ය නිර්දේශවලින් තොරව අසු ඖෂධ හල්වලින් ඖෂධ මිලදීගෙන භාවිතා කරන්න එපා. ඒ වුණාට තවත් පෙනෙන එකක් තමයි යම් කෙනෙකුට දෙන ඖෂධ තව කෙනෙක් භාවිතා කරන. ඒ එක වගේ පැල්ලම් තියෙන හැමදේම දිලීර නෙවෙයි. දැනට පේන එකක් තමයි ගෙදර වෙන කෙනෙකුට ගත්ත ක්‍රීම් ගානවා වෙන ලෙඩකට අරන් ගිය ක්‍රීම් මේ ලෙඩේට භාවිතා කරන. ඒ නිසාත් මේක වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමන්ට ලෙඩේ තියෙනවා නම් තමන්ම සුදුසු වෛද්‍යවරයෙකු හොඳම දේ රෝහලට පැමිණෙන්න. අපි ළඟ ඖෂධ අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට රෝහලෙන් කල්ගත වෙන ඒවා නම් අපි චර්ම රෝග සායනයට යොමු කරලා ඖෂධ ලබා දෙනවා. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගෙන් ටීනියා රෝගය සඳහා ඖෂධ ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. කිසිම අවස්ථාවක ඔසුහලකින් වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ ගන්න එපා. හඳුනා ගැනීම ගැන මම තව චුට්ටක් පැහැදිලි කරොත් මේක වෘත්තාකාර පැල්ලමක් ඉතාම තදින් කසනවා. මේක කසන්නේ රෑට. එතකොට යම්කිසි කෙනෙකුට රෑට තදින් කසන වෘත්තාකාර පැල්ලමක් ක්‍රමක්‍රමයෙන් විශාල වෙලා යනවා නම් විශේෂයෙන් ඉකිලි කිහිලි සහ දහඩිය විශේෂයෙන් වැඩියෙන් දමන තැන්වල තියෙනවා නම් බොහෝ විට ටීනි ආසාදන වෙන්න පුළුවන්. හැබැයි වෙනත් චර්මගත ආසාදනත් මේ විදියට එන්න පුළුවන් හන්ද වෛද්‍ය නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.